මේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා දැන් කුමාරයාට ආරාධනා කරනවා මනුලොවට ඇවිල්ලා බිහි වෙන්න කියලා සාම්පිත බ්‍රාහ්මණ රාජයා. ඒවත් බොරු, ඒව බෞද්ධ සාහිත්‍යයේ කතා. එහම ඊළඟට පිළිකර ගෙනලා දෙන්නේ සාම්පිත බ්‍රාහ්මණ රාජයා. ඔය සම්පූර්ණම මේ සාහිත්‍ය කතාවේ ඔය බ්‍රාහ්මණයෝ ඒ කාලේ බමුණ මේ බමුණ ආගම් මේව කරන්න මතු කරන්න ඔය බුදුහාමුදුරන්ටත් බෝසත්තුමාටත් අර බෝසත්තුමා උපදින කොටත් අර බමුණේ බ්‍රාහ්මණේ බ්‍රාහ්මයේ තම අටපිළිකරගෙන ආවේ ආරාධනා කළේ. ඔය ඔක්කොම මේ සාහිත්‍ය කතාවක් හැදුවා. ඔව් පළවෙනි ධර්ම දේශනාවටත් සාම්පති බ්‍රාහ්මණේ ආවා. ඒවා මේ ඔක්කොම බෞද්ධ සාහිත්‍යයේ කෑලි. ඒවා ඇත්තේ එහෙම එකක් නැහැ. එහෙම බ්‍රාහ්මණේ මේ එහෙම සාම්පති බ්‍රාහ්මයා කියලා කෙනෙක් නැහැ. ඉන්න පුළුවන්. නමුත් එහෙම බුදුහාමුදුරන්ට එහෙම ආරාධනා කළාට ඒක හරියන්නේ නැහැ. අවසරයි අරිහතුන් වහන්ස, යම් මොහොතක අපි සතර කමඨහන් නිවැරදිව වඩයි නම් අප තුළ බුද්ධ බල 20ක් ගොඩන නැගින බව සත්‍යක්ද? ඒ මොහොත ඒ ෂණය තුළ මොකද්ද? යම් මොහොතක අපි සතර කමඨහන් වඩයි නම් නිවැරදිව ඒ අවස්ථාවේ බුද්ධ බල 20ක්. ඔව්, බුද්ධ බල කියන්නේ මොනවද? බුද්ධ බල කියන්නේ මොකද්ද? ඒ වචනෙන් අදහස් කළේ මොකද්ද? සද්දා බව උදුරා දමන්නට උපකාරක බල. මොකද්ද බව? රාග දේශ මෝහ බව. රාගමුල දේශමුල මෝහමුල උදුරා දමන්නට උපකාරක බලය බුද්ධ බලය. තේරුණාද? කාගගාවද මුල් බැහැගෙන තියෙන්නේ? තමන්ගාව. එතකොට තමන්ගාව මුල් බැහැගෙන තියෙන මනෝමය කාය තුළ මුල් බැහැගෙන තියෙන රාගමුල දේශමුල මෝහමුල උදුරා දමන්නට උපකාරක බලය බුද්ධ බල. බුද්ධ බල 20ක් මතුවෙනවා. සද්ධා බල 4යි, විරිය බල 4යි, සති බල 4යි, සමාධි බල 4යි, පඤ්ඤා බල 4යි. බුද්ධ බල 20යි. පස්සරකට 20යි. මේ 20ම උපකාර වෙන්නේ මේ මුල් බැහැගත්ත රාග මුල දේශ මුල මෝහ මුල කාගේ මනෝමය කායද? තමන්ගේ මනෝමය කාය තුළ මුල් බැහැගත්ත මේ බල 20කින් උදුරා ගන්න පුළුවන්. ඒ බුද්ධ බල 20, සද්ධා බල 4ක්, විරිය බල 4ක්, සති බල, සමාධි බල, පඤ්ඤා බල බල ගැන්වුණාම බොජ්ජංග 7 ක්‍රියාත්මක වෙනවා. බොජ්ජංග වල පියවර 7කින් මුල උදුරා දාන බොජ්ජංග පූර්ණ වෙනවා කියන්නේ පියවර 7කින් සත්බොජ්ජංග පූර්ණ වෙනවා කියන්නේ මුල උදුරා දාන. ඒ අනුව රහත් ඵලයට පත් වෙනවා. නමුත් මොහොතක අපි සතර කමටහන් නොමඩා සතර කමටහන් නොවඩත් යම් යම් ආකාරයකට දැන් බාහ්‍ය දාරු වීර්යතුමා, සම්තති අමාත්‍යතුමා, පුකුසාති රජ්ජුරුව, දබ්බමල්ල පුත්ත අරහතුන් වහන්සේ, කුමාර කස්සප, මේ අය ධම්ම උද්දච්ච විග්‍රහිත මානසම් ක්‍රමයට. ඒගොල්ලෝ ඔය කියන භාවනා ක්‍රමය කළේ නෑ. ඒගොල්ලෝ මේ උද්දච්චය විග්‍රහිත කළා, ඝාතනය කළ, මරා දැම්ම. කොහොමද? චතුසු ආහාරයේසු ක්‍රමයට. එහෙමත් ක්‍රමයක් තියෙනවා බුදුහාමුදුරුව. හැබැයි ඒ ක්‍රමය ඒක විග්‍රහ කරන්න ටිකක් අමාරුයි. ඒක අත්දැකීමෙන්ම ලබා ගන්න ඕන. යම් මොහොතක අපි සතර කමටහන් නෝඩා සිටියොත් අර ගොඩනැගෙන දැන් මේ සතර කමටහන් සාමාන්‍ය පොදු ජනතාවට බහුජන හිතාය, බහුජන සුඛාය. නමුත් දැන් ඔය බාහ්‍ය දාරු වීර්යතුමා භාවනා කළෙත් නැහැ, සිල් රැක්කෙත් නැහැ, දන් දුන්නෙත් නැහැ, වෙන මොකක්වත් නැහැ. බුදුහාමුදුරුවන් හම්බ වෙලා මේ සතර පදයක ධර්මයක් ඇහුවා. අහලා මේක දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේව සුතමත්තම් භවිෂ්‍යති, මුතේව මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. මේ චතුසු ආහාරේසු මේ ඇකනනාසේ දිවකය මන සංවර කරගෙන ඉන්ද්‍රිය සංවර ප්‍රත්‍ය සංවර ඔක්කොම පූර්ණ වෙලා අර සමුච්ඡේදයේදී සම්පහන්සේදී ත්‍ත්වයටපත් වෙනවා. මගපල ලැබෙනවා. ඒකත් එක් ක්‍රමයක්. ඒකට හැබැයි අර පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය පෙරපිරු පුණ්‍ය ශක්තියින් ඒකට උපකාර වෙනවා. අපි සතර කමටහන් නොවැඩුවොත් අර ගොඩ නැගුණු බුද්ධ බලයේ අපි තුලින්ම ගොඩ නැගුණු නිවන් දකින්න දින ශක්තිය සතර කමටහන් වඩන්නේ කොයි වෙලාවේද මොකටද? රාග දේශ මොහිනේ තමන්ගේ හිතට රාගයක් එනකොට
ඒ රාගයෙන් ඇතිවන සමුදය නිරෝධ කරන්න මෙත්තා අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනකොට අර පටිනිස්සග්ග වෙලා සබ්බ උපදි පජහති වෙනවා. හිත පිරිසිදු වෙනවා, කිලුටු වීම නවතිනවා. තරහක් එනකොට මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනකොට හිත කිලුටු වීම අකුසලයෙන් නැවතිලා කුසලය පූර්ණ වෙලා මඟපල් ලබනවා. සං උච්ඡේදනය වෙනවා. සමුච්ඡේදේසි පම්පාංශේති වෙනවා. හොඳයි, එහෙනම් අපි දැන් අවස්ථාව දෙමු. තව පැයකුත් විනාඩි 5ක් 6ක් තියෙනවා. අන්තර්ජාලයට අවස්ථාව දෙනවා කියලා අද අපි කිව්වා පැයකට වැඩිය. ඉතින් ඒක නිසා